ශක්තිවිය අපුතිය ගැන පාර්ලිමේන්තුවේ හර්ෂසිල් ඇමතිතුමා කතා කරනකොට ඒකට උත්තර දෙන්න වර්තමාන සම්පකාර ඇමතිවරයා කරුණු හොයාගෙන ගිහිල්ලා කතා කරේ නැහැ. ඒ හින්දා විපක්ෂයේ ශක්තිවිය අපුතිය කතා කරනවා මේ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම හැටියට. ශක්තිවිය අපුතිය ඇත්තටම සත්භාවයෙන් තමයි හර්ෂසිල් ඇමතිතුමා පටන් ගත්තේ. එතකොටත් මේ රටේ ජනාධිපති ඔය සහල්විහා ඒකාධිකාරියේ ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ අයියා. ඒ ශක්තිව්‍යාපෘතිය වෙලාවෙත් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ විදියටම තමයි හැසිරුණේ. එතකොට ගියුසුම් අස්සන් කෙරුවේ මෙතුමා කියන විදියටම සහතික මිලට වී අරන් සහතික මිලට හාල් දෙන්න සහතික මිලා බිබවා වී මිල වැඩි කරනකොට සාම්ප්‍රකාරිකයෝ හැටියට සහතික මිලට හාල් දෙන්න සිද්ධ වුණා. එතකොට ඒක කහමවත් ප්‍රතිහාර පාන්න බෑ. මේ ගැසට් ගන්නවා කියන එක 2019 මැයි 31 ගැසට් එකක් ගැහුවා. ඒ ගැසට් එකත් ප්‍රසිද්ධවත් කරේ නෑ මාධ්‍ය වලින්. එදත් මේ දෙයමයි උනේ. අවසාන ශක්තිව්‍යාපෘතියේ අවසන් ප්‍රතිඵලයේ කෝටි 10ක වංචාවකින් තමයි ඉවරුනේ. එතකොට කෝටි 10ක වංචාවකින් ඉවරෙච්ච ශක්තිව්‍යාපෘතිය සම්පකාර සමිතිය හැටියට අද වෙනකලුත් විගණනයට යටත් නොවී මේ වෙනකොටත් තියෙනවා. දැන් ඔය ශක්තිව්‍යාපෘතිය ගැන කතා කරමින් වෙනත් සමිතියක් හදාගෙන ඔය මාධ්‍ය සම්දර්ශන පවත්වන පුජ්‍යලයා ඒ කෝටි 10 වංචාව මේ වෙනකල් වහගෙන ඉන්නේ. එතකොට ඒක ගැන පරීක්ෂණ කරන්න අදාළ නිලධාරීන් හැසිරෙන්නේ නැත්තේ මොන දේශපාලන ආත්මයක බලපෑමකින්ද කියලා ඉතුරු සමිති දැස් දල්වාගෙන බලා හිටනවා. ශක්ති ව්‍යාපෘතිය ගැන අපිට කියන්න තියෙන එක තමයි. නීතියක් නැති රටක මොනවා වුණත් වැඩක් නැහැ.